අද අපේ රටේ කාන්තා ශ්‍රම බලකාය ගත්තොතින් ඉතාමත්ම අඩු තැනක තියෙන්නේ. කාන්තා ශ්‍රම බලකාය අදටත් පවතින්නේ විධිමත් අංශයේ 35.0. 20:20 වෙනකොටවත් මේ ශ්‍රම බලකාය, කාන්තා ශ්‍රම බලකාය 40% දක්වා නැන්වීමට නම් ඒ කාන්තාවන්ට හොඳ මානසිකත්වයකින් යුක්තව තමාට තමාගේ පවුල් සංස්ථාවත් තමාගේ රැකියාවත් සමබරව කරගෙන යාමට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙමින්, බොහෝ වෙලාවලට කාන්තාවට රැකියාවක් කිරීමට තියෙන අපහසු තත්ත්වය තමයි තමාගේ දරුවන් බලා ගැනීම. හෝ තමාට ස්වයං රැකියාවක් හරි කර ගැනීමට නම් මුල්‍ය ප්‍රතිපාදන අපි ලබා ගන්නේ කොතනින්ද? මේ වාගේ අඩුපාඩුකම් ගණනාවක් තියෙනවා. ඒ වගේම ප්‍රවාහන සේවාවන්, ආරක්ෂිත ප්‍රවාහන සේවාවන්, සේවය කරන ස්ථානයේ ආරක්ෂාව, තමාගේ පුංචි දරුවන්ට දිවාසරපු මධ්‍යස්ථාන, මේ වාගේ පසුබිම් අපි අනිවාර්යයෙන්ම සකස් කළ දිය යුතුයි. ඒ විතරක් නෙමෙයි, උතුරේ සිට දකුණ දක්වා ගත්තත්, මම හිතන්නේ පේදුරුතුඩු ඉඳලා දෙවුන්දරතුඩුව දක්වා ගත්තත් කාන්තාවන්ට ස්වයං රැකියාවක් කිරීමට අවශ්‍ය කරන ණය පහසුකම් ලබා ගැනීමේදී විවිධ කොන්දේසි කාන්තාවන්ට තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කොලැටරල්ස් ඉල්ලනවා. යමක් තියන්න ඕනේ කාන්තාව ණය පහසුකම් ගන්න යන්නත් සමහරට මැලිකම් දක්වන, මොකද ණය දෙන ආයතන වලට ගියාම අපහසු තත්ත්වයකට කාන්තාව පත් වෙනවා. ඉතින් මේවා අපි ලිහිල් කළ යුතුයි. මේවා මධ්‍යම රජ්‍ය ගරුවක්‍රමාත්‍යතුමා විසින් ලිහිල් කරලා තියෙනවා. කාන්තාවට පහසුවෙන් තමාට රැකියාවක නිරත වෙන්න අවශ්‍ය කරන වටාපිටාව සකස් කරලා දීලා තියෙනවා. නමුත් කොළඹ මහනගර සභාව විසින් මීට වැඩිය වඩාත් පුළුල් ලෙස කාන්තාවන සුරක්ෂිත ප්‍රවාහන සේවයන්, කාන්තාවන්ගේ දරුවන්ව ආරක්ෂා කර ගැනීමට දිවාසොරකම් මධ්‍යස්ථාන, කාන්තාවන්ට විශේෂම රැකියාව කිරීමට ඒ ජීවන උපයා මාර්ගයන් සම්බන්ධයෙන් පුරුදු පුහුණු වැඩසටහන්, මේ වගේ විශාල දෙයක් අපිට කළ හැකියි. මම කනගාටුවෙන් වුණත් කිව යුතු දෙයක් තියෙනවා. කාන්තාවට තමයි හැමදාමත් සමාජය ගරහන්නේ. අපි අද සමාජ වෙබ්බඩියක් ගත්තදී මම එදා අපේ අයවැය කතාවේදී අයවැය කතාව සාමාන්‍යයෙන් ඉතාමත්ම සත්භාවයෙන් අපි දින ගණනාවක් එකතු වෙලා අංශ ප්‍රදානින් එක්ක සාකච්ඡා කරලා මාස ගණනාවක් වෙහෙසිලා තමයි අපි අයවැයක් ඉදිරිපත් කරන්නේ. ඇවැ කතාව සකස් කරන්නෙත් ඉතාමත්ම සත්භාවයෙන් හොඳට ඒ සම්බන්ධයෙන් උපදේශනය ලබලා විශ්ලේෂණය කරලා තමා ඉදිරිපත් කරන අයවැයට සරලන ලෙස ඒ කතාවත් අපි සකස් කරගන්නේ. බොහෝ කරුණු කාරණා හිතට අරගෙන හරීම ප්‍රවේශමෙන් අංක කියවද්දී මම අංක කියවීමේදී වැරදි අංක කියෙව්වේ නැහැ. 1994 අධ්‍යාපන පෙළපොත්වල, විශේෂම 6 වසරේ පෙළපොත්වලට ලොකු අංක බිලියන ගණන් කියවීමේ සංශෝධනයක් ආවා. ඉතින් මම මේව ඔක්කොම හොඳට පරීක්ෂා කළා. ඒවා විශේෂයෙන් අධ්‍යයනය කරලා ඉතාමත්ම සත්භාවයෙන් කතාව සිංහලෙන් කියවන්න ඕන නිසා, මොකද සාමාන්‍යයෙන් අයවැය කතාව දින 5කට කලින් මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කරන්න ඕනේ. ඒක භාෂා තුනෙන්ම පරිවර්තනය කරලා ඒක විශේෂ මුද්‍රණය කරලා මන්ත්‍රීවරුන්ගේ අතට යවන අයවැය කතාව. ඒ අයවැය කතාවේදී අංකත් ගණන් ඔක්කොම ලියලා ගණන් අකුරෙනුත් ලියලා, මොකද සිංහලෙන් මට වචනයක්වත් වරද්ද ගන්න බැරි නිසා, මම හොඳට ඒවා ඌවණාවේ, මොකද මම නොසලකිලිමත් භාවයකින් ඒ වෙලේ කියවපු දෙයක් නෙමෙයි. මම කියවපු ගණන් හරි. නමුත් අවුරුදු 40කට අඩු අය මේ සංශෝධනය නිසා බිලියන ගණන් කියවන්න තාම ඉගෙනගෙන නැහැ. ඉගෙනගත්ත නැති අය මාව සමච්චල්ලේට විහිළුවට ලක් කරා. ඒ මම කාන්තාවක් නිසා. මීට කලින් ඉරිපු නගරාධිපතිවරු විතරක් නෙමෙයි, සමහර මුදල් ඇමතිවරු පවා තමගේ අංක වරද්දගත් අවස්ථාවල් තියෙන කිසිවිටකත් සමච්චල්ලේට ලක් කළේ නැහැ. නමුත් මේක අරගෙන සමහර කාන්තාවන් පවා කුඩා දරුවන් දමලා වෙබ් අඩිවල අඩවිවල සමාජ ජාලවල විවිධ සමච්චල්ලට ලක් කරපු අවස්ථාවල් මම දැක්කා. මම කනගාටුවට පත් වුණා. මම මේ අවස්ථාවේදී මතක් කළ යුතුයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය, මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එතුමිය. මට කෙටි පණිවිඩයක් එවලා කිව්වා, ඔබතුමිය දුක් වෙන්න එපා, ඔබතුමිය ගණන් කියව හරි, සමහර තැන්වල වචන පටල ගත්තා, ඒ නැතුව ගණන්වල කියවීමේ කිසිම වරදක් තිබ්බේ නැහැ. මම අවුරුදු 18ක් ගණන් උගන්නපු ගුරුවරියක්. එතුමිය තමයි මාව දැනුවත් කරේ 1994
ලොකු ගණන් කියවන්න අධ්‍යාපන පෙළපොත්වල සංශෝධනයක් ආවා. ඒ සංශෝධනයට අනුකූලව ඔබතුමිය හරියට ගණන් ටික කියෙව්වා. මට මේකෙන් වැටහි ගියේ අවුරුදු 40ට ඉහළ අය ගණන් හරියට ඉලක්කම් කියවන්න බැරි අය තමයි මේ තමාගේ මෝඩකම දිස්සෙව්වේ කියලා. ඉතින් මම කනගාටුවටපත් වුණා. මොකද සමහරට මාධ්‍යත් මම ඕන වෙලාවක විශේෂයෙන්ම ඉන්වෙස්ටිගේටිව් ජර්නලිසම් කියන එකට හරිම කැමති. ඒ වගේම කෙනෙක් සාධනීය ලෙස විවේචනය කරනවා නම් ඒකත් මම කැමති. නමුත් පසුබිම හොයන්නේ නැතුව ඔහෙ එක්කෙනෙක් දෙන්නෙක් ලිව්වා පමණින් මේක අල්ලගෙන විහිළුවට ලක් කරනවා නම් මම කනගාටුවටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, විශේෂම කාන්තාවක් නිසා මේක වැඩියෙන් ඔප්නම්බල පෙන්වන්නත් විහිළුවට ලක් කරන්නත් සමාජයේ විහිළුවක් බවට පත් කරන්නත් ජනතාව පෙළඹීම ගැන මම කනගාටු වෙනවා. ඒ නිසාම තමයි මම කියන්නේ කාන්තා ශ්‍රම බලකාය වැඩි කරනවා වගේම කාන්තාව දේශපාලනය හෝ පාලකාංශයට වැඩි දියුණු කරන්න නම්, මොකද ඊයේ පෙරේද මම කාන්තාවන් ගණනාවක් එක සාකච්ඡාට යොමු වෙච්ච අවස්ථාවේදී මේ ප්‍රශ්නේ මතු වුණා, ඇයි කාන්තා නියෝජන දේශපාලනය අවම කියලා. ඒක ප්‍රශ්නේ නැගුවි පුරුෂ පාර්ශවය. මම ඒ අවස්ථාවේදී මේස වටේ හිටපු කාන්තාවන් ඇහුවා මෙතනින් කීයෙන් කී දෙනෙකුට අවස්ථාව ලැබුණොත් දේශපාලනට එයිද කියලා. ඒ හිටපු සියලු දෙනාම විද්වතුන්, ආචාර්යවරු, සමහරු වෛද්‍යවරු, මේ වාගේ උගත් කණ්ඩායමක්. ඒ අය සියලු දෙනාම කිව්වේ අපි දේශපාලනේ කැමති නැහැ. හේතුව තමයි දේශපාලනට එන කාන්තාවන් හාස්‍ය ලක් කිරීමත් විහිළුවට ගැනීමත් කාන්තාවන්ට හැමතිස්සෙම ඇඟිලි දික් කරලා සමාජයලට ලක් කිරීම. කොළඹ ටෙලිග්‍රාෆ් කියන පුවත්පතේ මගේ හැඩරුව, මම අඳින පළඳින විදිය, මගේ පෙනුම ගැන විශාල ලෙස එහෙම් පිටින් පරිච්ඡේදයක් ලියලා තිබ්බා. ඒ ලියලා නම් කරලා තිබෙත් කාන්තාවක්. මම අහන්නේ කෙනෙක්ගේ හැඩරුවද, කෙනෙක් මහතද, කෙට්ටුද, කළුද, සුදුද, අඳින පළඳින විදිය, බොඩි ෂේමින් කියන එක මම එහෙම් පිටින් පිළිකුල් කරනවා. මම මේක දකින්නේ අපි සමාජයේ කතා කරන බුලීන් කියලා. දරුවන්ව අපි හැමතිස්සෙම හිතන්නේ මේ බුලීන් කියන හෝ අපහසුතාවයකට පත් කරන, දරුවම හාස්‍යයට අපහසයට ලක් කරන අවස්ථාවලදී අපි හැමතිස්සෙම කෙලින් නැකිලා ඒකට විරෝධය ප්‍රකාශ කරන. නමුත් අපිටත් වැඩිහිටි ජනතාවටත් කාන්තාවට විශේෂයෙන් මේ වාගේ අපහසයට හාස්‍යයට ලක් කරන අවස්ථාවල් දකිනවා. මේ හේතුව නිසාම තමයි බොහෝ වෙලාවලට කාන්තාව වෘත්තියේ මට්ටමේ සමාජයට රටට සංවර්ධනයට දායක වෙන්න ඉදිරිපත් නොවෙන්නේ. ඒ වගේම තීන්දු ගන්න ස්ථානවල දේශපාලනික වශයෙන් ජාතික මට්ටමේ වෙන්න පුළුවන්, පළාත් මට්ටමේ වෙන්න පුළුවන්, පළාත් පාලන මට්ටමේ වෙන්න පුළුවන්. මොකද අපේ දේශපාලන වටාපිටාව සකස් වෙලා තියෙන්නේ තුන් ආකාරයකින්, තුන් පෙළකින්. ඒ තුන් පෙළේ මේ කාන්තා නියෝජනය අවම වීමට ප්‍රධානතම හේතුව තමයි කාන්තාවන්ට තමාට රටට දෑයට සංවර්ධනයට දායක වෙන්න නායකත්වයේ ගන්න අවශ්‍යකනේ පසුබිම. කොච්චර සකස් කළ දුන්නත් අපි ආකල්පමය වශයෙන් සහ මානසික වශයෙන් කාන්තාව සුදුසුයි කියලා හිතන්නේ නැති තාක් අපි මානසික සහ ආකල්පමය වශයෙන් හැඩ ගැසිය යුතුයි. එහෙම හිතන තාක්, සුදුසු නැහැ කියලා හිතන තාක්, කාන්තාව හාස්‍යයට ලක් කරන තාක්, කාන්තාවට හැමදාමත් ෆේක් නිවුස් කියන වැරදි ප්‍රවෘත්ති කියමින් පහතර දමන තාක් කවදාක්වත් කාන්තා නියෝජනය ඉදිරියට ගෙනියන්න පුළුවන් වේද කියන එක